මේ වන විට කුවෙට් රාජ්‍ය තුළ පවතින කාලගුණික තත්ත්වයත් සමගින් පවතිනා වූ ජලය පිරීමේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට ඔවුන් සූදානම් වෙනවා අමාත්‍යංශය සූදානම් to fix possible water power outages from heavy rain. ඒ අනුව මේ මොහොතේදී වැසි ජලය ඒ වගේම විදුලි බලය මේ කියන කාරණා සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්නට මේ වන විට ඔවුන් සූදානම් වෙලා තිබෙනවා. ඒ අනුව විශේෂ හදිසි කණ්ඩායම් රට පුරා ක්‍රියාත්මක කරමින් විදුලි බලය සහ ජලය බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව ලබා දීම සඳහා 152 152 කියන දුරකථන අංකය මේ වෙද්දී හඳුන්වලා දීලා තිබෙනවා. මේ 152 කියන කෝල් සෙන්ටර් නම්බර් එකට කතා කරලා මේ පවතින ප්‍රශ්නයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කළ හැකි. මොකද විශේෂයෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වයන් පවතින වෙලාවන් වලදී විදුලි බිඳ වැටීම්, ඒ වගේම ජලය පිරියම්, කාණු උතුරලා මේ ගම් වතුර තත්ත්වය නැතිවීම මෙවැනි තත්ත්වයන් නිරන්තරයෙන් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ ක්‍රියාවලියට අවධානය යොමු කර තිබෙන්නේ වුන් මේ වෙද්දී අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා the ministry has responded to 12,439 distress calls regarding interruption to power and 3,572 water. මේ වෙනකොට 12,439ක් දුරකථන ඇමතුම් විදුලි බලය සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා 3,570ක් ජලය සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ජනතාවට ආරාධනා කරනවා මේ උපරිම ප්‍රතිලාභය ලබා ගන්න මේ වන විට පවතින ප්‍රශ්න සහගත තත්ත්වයන් निराකරණය කරගන්න අමාත්‍යංශය විසින් හඳුන්වා දී ඇති මෙම දුරකථන අංකයට කතා කරන්න කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව අධික වර්ෂාපතනය සහිතව ඇතිවන ප්‍රශ්නයන් වලට මේ දී විසඳුම් සපයනවා. ඔබ දන්නවා ඩුබායි රාජ්‍යයට පසුගියදා තාමත් බරපතල දැවැන්ත වර්ෂාපතනයක් ඇති වෙලා තිබුණා. ඒ හරහා ගං වතුර තත්ත්වයන් පවා ඇති වී තිබුණා. ඉතින් ඒ නිසා මේ මැද පෙරදිග කලාපයේ රාජ්‍යයන් බොහොමයක් මුහුණ දෙන දේ තමයි කාණු පද්ධති හරිහැටි පිළිසකර නොවීම නිසාවෙන් බරපතල ආකාරයෙන් ජල ගැලීම් තත්ත්වයන් වලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවනවා. ඉතින් ඒ නිසා තමයි එහෙතු ඇතිවන්නා වූ විදුලි කප්පාදුවන් ජල කප්පාදුවන් නවත්වන්නට කුවේට් රාජ්‍යයේ මේ 152 නව දුරකථන අංකය සහ නව කණ්ඩායම් ස්ථාපනය කර වැඩ කටයුතු සකස් කර තිබෙනවා.